ඔබතුමාටින් ඔගොල්ලෝ ගොඩක් හොඳින් ඉන්නවා කියලා හිතනවා. ඉතින් අද වීඩියෝ එකේ අපි කතා කරන්න යන්නේ ඔයාගේ ඕරා එක ඔයාටම බලා ගන්න පුළුවන් විදියට ඔයා කොහොමද ඔයාව රෙඩි කරගන්නේ නැත්නම් ඔයා කොහොමද ඔයාව සූදානම් කරගන්නේ කියලා. ඉතින් මේක ඇත්තටම දවසින් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේක ටික දවසක් ප්‍රැක්ටිස් කරන්න ඕනේ. හරියට දවස් 5ක් 6ක් ප්‍රැක්ටිස් කරනකොට ඔයාලා මේක වෙනෙන්න ගනි. සමහරවිට දවස් 2ක් ප්‍රැක්ටිස් කරනකොට මේක පේනවා. ඉතින් මේක ඇත්තටම ලොකු දෙයක් නෙමෙයි. හැබැයි පොඩක් ඔයා ඔයාට පොඩක් කාලය යොදවන්න වෙනවා මේකට ඔයාව රෙඩි කරගන්න. ඉතින් මේක මම මේ වීඩියෝ එක ගෙනාවේ ගොඩාක් කාලයකට කලින් ඔයාලට මේම කරන්න පුළුවන් කියන වීඩියෝ එක මම ගෙනාවේ. ඒ වුණාට මට මේ වීඩියෝ එක ගැන ටිකක් කාලයක් ගියා. මම දැන් මීට මාස ගානකට කලින් මම මේ වීඩියෝ එකේ ඒ දේ කිව්වේ. උනාට අද තමයි මම මේ වීඩියෝ එක අරන් ආවේ. ඉතින් ඔයගොල්ලන්ගේ ඕරා එක බලන්නේ කොහමද? ඔයාගේ ඕරා එක බලන්න ඔයාගේ අපි කියමු ආට ඕනම කෙනෙක්ගේ ඕරා එක බලන්නේ නැත්නම් මේ ඕරා එක 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 පාට තියෙනවා. ඉතින් ඔයාට ඕනම ඕරා කෙනෙක්ගේ ඕරා එකක් බලන්න අත්තරම ඔයාගේ ඇස් දෙකට ඒ තරම් ලොකු සෙන්සිටිවිටි එකක් නැහැ. ඉතින් ඉස්සරම් කරන්න ඕන ඔයාගේ ඇස් දෙක සෙන්සිටිව් කරගන්න. එහෙම නැත්නම් ඔයාගේ ඇස් දෙක ඕරා එකක් බලන්න පුළුවන් විදියට හදාගන්නේ කොහමද? ඉතින් මේක තමයි පළවෙනි දේ. ඉතින් ඉස්සෙල්ලම මම මේක සිම්පල් එක්සර්සයිස් එකක් කියලා දෙන්නම්. මෙන්න මේ එක්සර්සයිස් එක දවස් 3ක් විතර ඔයගොල්ලෝ කරලා බලන්න කරන්න. මොකද මේක එච්චරම අමාරු දෙයක් නෙමෙයි. මේක කරන්න පුළුවන් දෙයක්. ඔයා නිකන් ඉන්න වෙලාවට අපි කියමු නිකන් ඉඳගෙන ඉන්න වෙලාව නිකන් ගෙදර නිකන් ඉන්න වෙලාවට ගෙදර හරි ඔයා ඉන්න තැන කොහේ නිකන් ඉන්න වෙලාවට අපි කියමු ආගේ ඉන්න තැන සුදු බිත්තියක් තියෙනවා නැත්නම් සුදු දෙයක් සුදු කොලයක් වෙන්න පුළුවන් මොකක්ම හරි සුදු දෙයක් සුදු පාට දෙයක් ඒ දිහා ඔයා ගොඩක් බලාගෙන ඉන්න ගොඩක් වෙලා බලාගෙන ඉන්න පුළුවන් තරම් ඒ දිහා බලාගෙන ඉන්න. ඒ කියන්නේ ඔයාට කරන්න තියෙන්නේ ඒ දිහා ස්ටයා කරන්න. එහෙම නැත්නම් ඒ දිහා සුදු දෙයක් දිහා බලාගෙන ඉන්න විනාඩියක් විදියට බලන් ඉඳලා. ඒ කියන්නේ කමක් නැහැ ඔයාට ඇස් බිල්ලන් ගැව්වට කමක් නැහැ ඇස් බිල්ලන් ගැව්වට ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒ සුදු දෙය දිහා බලන් ඉන්න විනාඩියක් විතර බලන් ඉඳලා ටිකක් වෙලා ආය ඇස් දෙක හොඳට වහගන්න ඇස් දෙක පියාගෙන ආයෙ විනාඩියක් විතර ඉඳලා ආයෙ ඒ දෙය දිහා බලලා ආයෙ ඔය ප්‍රැක්ටිස් එක දවසට 5 වාරක්වත් කරන්න. ඒ කියන්නේ ටිකක් විනාඩියක් කොලයක් එහෙම නැත්නම් සුදු බිත්තියක් දිහා බලන් ඉන්නවා. ඊට පස්සේ ආයෙ ඇස් දෙක වහගෙන ඉන්නවා. ආයෙ ඒ සුදු බිත්තිය දිහාම ආයෙ බලාගෙන ඉන්නවා. ආයෙ ඇස් දෙක වහගෙන ඕක රිපීටඩ්ලි දවසට 5ක්වත් කරන්න. වාට වඩා කරන්න පුළුවන් නම් ඔයාලගේ ඇස් දෙක රිදෙන්නේ නැත්නම් එහෙම ප්‍රශ්නයක් නැත්නම් ඔයගොල්ලෝ කරන්න. හැබැයි රිදුනොත් ඒක නවත්තන්න. මොකද එච්චර ඔයාගේ ඔයාව ෆෝස් කරගන්න එපා ඒ වගේ දෙයක් කරන්න. ඉතින් පොඩ 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 මේක කරන්න. එතකොට ඔයාගේ ඇහැ ටික සෙන්සිටිව් වෙනවා. එහෙම නැත්නම් ඔයාට මේ වගේ දෙයක් බලන්න පුළුවන් වෙන විදිහට ඔයාගේ ඇස් දෙක අදා ගන්න පුළුවන්. ඒත් එක්කම තමයි තව තියෙනවා ආයි එක්සර්සයිසස්. ඔයාට පුළුවන් ඔයාගේ ඇස් දෙක කරකවන්න. ඇස් දෙක කරකවනවා කියන්නේ ඔයාට මෙහෙ බලනවා, ඔයා මෙහෙ බලනවා, ඔයා උඩ බලනවා, ඔයා බිම බලනවා. ඒ කියන්නේ ඔයා ඉන්න විදිහටම ඔයාගේ මූණ කෙලින් තියන ඔයා මෙහෙ බලනවා, ඔයා මෙහෙ බලනවා. ඒ වගේ එක්සර්සයිසස් කරන්න. එතකොට ඔයාගේ ඇහැ ගොඩක් ස්ට්‍රොง වෙනවා. ඒ වගේම සෙන්සිටිව් වෙනවා. ඔයාගේ ඇහැට ගොඩක් දේවල් එතකොට ඔරොත්තු දෙනවා කියන එක කියන්න ඕනේ. ඉතින් ගොඩක් ආයි එක්සර්සයිසස් දවසට කරන්න. එකක් තමයි සුදු දේ සුදු බිත්තියක් සුදු පොලයක් දිහා බලන් කරන දේ. අනිත් එක තමයි ඔයා ඇහැ මෙහෙම ඒ කියන්නේ ස්ට්‍රෙච් කරන විදියට ඇස් දෙක මේ පැත්තට ඒ කියන්නේ ඇස් දෙක දෙපැත්ත බලන්න. දෙපැත්ත කියන්නේ ඔයාගේ දෙපැත්ත බලන්න ඇස් දෙකෙන්. ඒ වගේම උඩ පල්ලෙහා ඒක කරන්න. මොකද එතකොට ඒ වගේම තමයි ඔයා ගොඩක් නිකන් ඉන්නකොට ඇස් දෙක ලොකු කරන්න. ඒ කියන්නේ ඔයා දැන් වා නෝමල් මෙහෙම ඉන්නවනම් ඔයා ඇස් දෙක ලොකු කරන්න. ඒ කියන්නේ ඇස් දෙක මෙහෙම ඉස්සෙන විදියට මේවා ඉස්සෙන විදියට නිතර ඒ කියන්නේ දවසට 5-6 වතාවක් එක් කරන්න. මොකද එතකොට ඔයාගේ ඇහැ ගොඩක් මේ මසල් ස්ට්‍රෙච් වෙලා ඔයාට ගොඩක් වාටම තේරෙයි. ඔයාට ගොඩක් ලයිට්ස් ගොඩක් සෙන්සිටිව් වෙයි. ඊට පස්සේ ඔයාට ගොඩක් ලයිට්ස් ඉරාව දිහා බලන්න ගොඩක් අමාරුයි. ඒ වගේ දේවල් තියෙනවා. කියන්නේ ඔයාගේ අයි එක සෙන්සිටිව් වුණා කියන එක. ඉතින් මේ විදිහට මේක දවස් 3-4ක් කරගෙන යන්න. දවස් 3-4ක් කරනකොට ඔයාට තේරෙයි ඔයාගේ ඇහ සාමාන්‍යයෙන් රෙඩි කියන එක. මතක ඔයාගේ ඇහ ගොඩක් සෙන්සිටිව් කියන එක. ඉතින් මේක දවස් 3-4ක් කරන්න. කරලා ඉවර වෙලා ඊළඟටත් ඔයාට ඕනේ මේ ඊළඟ ස්ටෙප් එකට. කියන්නේ දවස් 3කින් විතර පස්සේ දවස් 3-5කින් වගේ පස්සේ හරියට ඔයාගේ ඇහට හරියට ඔයා මේ එක්සර්සයිස් එක කරලා දවස් 3-4ක විතර පස්සේ ආයෙත් ඕනේ නෝ ඔයාට සුදු බිත්තියක් සුදු කොලයක් නෙමෙයි සුදු බිත්තියක් ඕනෙමයි මේකට. මොකද මේක ගොඩක් හොඳයි සුදු බිත්තියකින් ඔයාට ගොඩක් පේන්න නිසා. ඉතින් ඊළඟට ඔයාට මෙන්න මේ ඔයාගේ අතේ මෙන්න මේ කොටස ඕනේ වෙනවා මේක බලන්න. ඉතින් මෙතනින් තමයි අප බලන්නේ. මේක තමයි බලන තැන. මෙන්න මේ කොටස අතේ මෙන්න මේ කොටස ඔයා සුදු බිත්තියක් කියන්නේ මේ සුදු බිත්තිය නම් ඔයා මෙහෙම තියනවා සුදු බිත්තියට මේ කොටස පේන්න ඔයාට. ඊට පස්සේ ඔයා කරන්න තියෙන්නේ මෙන්න මේ කොටස දිහා හොඳට බලාගෙන ඉන්න. ඒ කියන්නේ එක දිගට මෙහෙම ඒ දිහා බලාගෙන ඉන්න සුදු බිත්තිය බෑග්ග්‍රවුන්ඩ් එකේ.
ඒ බලාගෙන ඉන්නකොට කියන්නේ ඒ දිහාම වාට බලාගෙන ඉන්නකොට වාට තේරෙනවා වාගේ ඇහැ රිදෙනවා ඇහැ වැහෙන්න යනවා ඇහැ අමාරුයි ඇහැ බිලස් විලංග ගන්න හිතනවා ඕ වගේ වෙනකොට ඔයාට අර ඇහැ ටික ටික නම් බොඳ වෙනවා එතකොට වා මේක බලාගෙන ඉඳි ඇහැ බොඳ වෙනවා එහෙම නැත්නම් වාට පුළුවන් ඇහැ බොඳ කරන්න මේක කර වාට පුළුවන් වාට අනිවාර්යෙන් වාගේ ඇහැ සෙන්සිටිව් වුණාන් පස්සේ වාට අනිවාර්යෙන් පුළුවන් ඇහැ ගොඩක් අර නිකන් මෙහෙම බොඳ කරන්න ඇහැ මේක දිහා බලන් ඉඳිම බොඳ කරන්න බොඳ වෙනකොට ඔයා මේ එක්සර්සයිස් එක හරියට කරලා තියෙනවා නම් ඔයාට මේක බොඳ වෙනකොට ඔයාට මෙතනින් ටික ටික වාගේ අර සුදු බිත්තියට පේන්න ගන්නවා ඔයාගේ මොකක්ම හරි පාටක් මේක සමාන නිල් පාට වෙන්න පුළුවන් ලා නිල් පාට වෙන්න පුළුවන් දම් පාට වෙන්න පුළුවන් රතු පාට වෙන්න පුළුවන් මොකක්ම හරි පාටක් පේනෙන්න ගන්නවා අර සුදු බිත්තියට සුදු බිත්තියෙන් පේන්න ගන්නවා නිකන් ඔයාගේ මෙන්න මේ හරිය කියන්නේ දැන් මෙතන බලන් ඉන්න මෙන්න මේ හරියෙන් චූටි නිකන් ඉතින් අපි කියන්නේ රක් මේකක් වගේ පොඩි ලයිට් එකක් වගේ ඔයාට යන්තම් පේන්න ගන්නවා අන්න ඒක තමයි ඔයාගේ ඔරා එක ඒක තමයි ඔයාගේ ඔරා එක මේ ප්‍රැක්ටිස් එක දිගට මට පළවෙනිය නිකන් ලාවට පෙනේ ඔයාට පේන්නේ නැති තරම් වෙනකම් ඔයාට ලාවටම පෙනේ ඔයාට ඒක පේන්න ගත්තොත් ඔයා දිගටම මේ ප්‍රැක්ටිස් එක කරන්න ඊට පස්සේ ඔයාට ඒක ගොඩක් බ්‍රයිට් උඩ පේන්න ගනි එහෙම නැත්නම් ඔයාට ඒක ගොඩක් හොඳට පේන්න ගනි ඒ විතරක් නෙමෙයි ඔයාට ඔයාට දැන් ඔය සුදු බිත්ති වල තිය තිය බලන්න ඕනේ නැහැ ඔයාට ඒක ගොඩ ටික ටික අනික් අයගේ ඔරා එකක් වුණත් පේන්න පුළුවන් මොකද මේක මම දිගටම මොකද මේක මගේ ප්‍රැක්ටිස් එක මේක කාගේවත් ප්‍රැක්ටිස් ගන්න මේ මේක මම්ම කරපු විදිය මම ඔයාට කිව්වේ මේක ඇත්තටම ලේසි මම කරපු විදිය මම මේක කරන්න පටන් අරගෙන නැත්තම් මම මේක කරන්න පටන් ගත්තාන් පස්සේ මට මේක යන්තම් පේන්න ගත්තාන් පස්සේ මම මේක දිගටම කරා ඊට පස්සේ මට අනික් අයගේ ඔරා එක පේන්න ගත්තා ඒ කියන්නේ අනික් අයගේ අනික් දැන් ඔයාට ඒක අපි කියමු ඔයාට මේක කරලා ඔයාට දැන් ගොඩක් ඔයා මේකේ මේ වැඩේ ඔයා පර්ෆෙක්ට්ලි කරනවා කියලා ඊට පස්සේ ඔයාට වෙන කෙනෙක්ගේ ඔරා එක බලන්න ඕන නම් ඔයා ඒ කෙනාගේ මෙන්න මෙතන බලන්න එහෙම නැත්නම් ඔයාගේ තර්ඩ් අයි එක තියෙන තැන කියන්නේ හරියට මෙන්න මේ ඒරියා එක ඔයාගේ බ්‍රෝස් දෙක මැද්දෙන් මෙන්න මේ හරිය හරි ඒ හරිය දිහා බලන්න එතකොට ඔයාට පෙනෙයි මෙන්න මේ කියන්නේ මෙන්න මේ හරියෙන් පොඩි ඒ වගේ අර වගේ අතේ දැක්කා වගේ පොඩි ලයිට් එකක් එහෙම නැත්නම් පොඩි අපි කියන්නේ ග්ලෝ එකක් වගේ මොනවා හරි ආගේ ඔරා එකේ කලර් එකෙන් ඔයාට පෙනෙන්න ගනි. ඉතින් මේක හරිම ලේසි මේක ඇත්තටම මේක හරියට කරොත් හරිම ලේසි මේක ඔයාට ඇත්තටම මේක කරන්න ගොඩක්ම ලේසි වැඩක් මොකද මේක ඇත්තටම මේ ඕනම කෙනෙකුට කරන්න පුළුවන් දෙයක් මේක ඕගොල්ලෝ ගෑනු ළමයෙක් වෙන්න පුළුවන් පිරිමි ළමයෙක් වෙන්න පුළුවන් එහෙම නැත්නම් ඔයාලා ඕනම වයසක වෙන්න පුළුවන් ඕනම කෙනෙකුට මේක කරන්න පුළුවන් ලේසියෙන්ම ඕනම කෙනෙක්ගේ ඔරා එක ඊට පස්සේ ඔයාලට බලන්න පුළුවන් ඉතින් අනිවාර්යෙන් මේක ඔයාලට ලේසි කියලා දෙනවා නම් පළවෙනි කමෙන්ට් එකක් දාන්න ඔයාලා මේක කරා නම් ආයෙ ඇවිල්ලා වීඩියෝ එකට කමෙන්ට් එකක් දාන්න මට නම් මෙහෙම දෙයක් දැක්කා ඔයාගේ පාට මොනවාගේ පාටක්ද ඔයා දැක්කේ ඒ වගේම ඒ වගේ දේවල් ඔයාලට දාන්න පුළුවන් කමෙන්ට්ස් වල අනිවාර්යෙන් ඒක අපිට කියන්න ඉතින් ඒ වගේම තමයි ඔයාලට ඔයාගේ ඔරා එකේ ප්‍රශ්නයක් තියෙනවා කියලා එදනවා නම් ඔයාලට පුළුවන් පර්සනල් රීඩින් එකකින් ඔයාගේ ඔරා එක චෙක් කරගන්නත් කියලා කියන්න ඕනේ ඉතින් අනිවාර්යෙන් ලයික් කරන්න සබ්ස්ක්‍රයිබ් කරන්න ඉතින් මම ගිහින් එන්නම් personal readings ඕන කට්ටියට පුළුවන් personal reading whatsapp number එකට message කරලා ඔයගලන් whatsapp number එක තියෙනවා අපේ description එකේ දාලා තියෙනවා description එකට ගිහලා බලන්න පුළුවන් ඔයගේ අපිට whatsapp කරලා ඔයාලට ඔයාලගේ reading එක අඩු මුදලකට කරගන්න පුළුවන් ඔයගේ ඕරා එකේ ප්‍රශ්නයක් තියෙනවා කියලා දැනනවා ඒ වගේම තමයි විශේෂයෙන් කියන්න ඕනේ ඔයගේ ඕරා එකේ පාට අඳුරු වෙන්න පුළුවන් light වෙන්න පුළුවන් ඒ දේවල් ගැනත් ඔයගලන් දැනගන්න ඕන නම් පළවෙනි comment කරන්න මම ඒක ගැන video එකක් ගේන්නම් ඕරා එකේ පාට මේක නම් මෙන්න මෙහෙමයි කියන්න වෙන රතු වෙන්න පුළුවන් කහ වෙන්න පුළුවන් සුදු වෙන්න පුළුවන් ඒ වගේ ඕරා කලර්ස් වලට ඔයාලගේ එනර්ජි එක මොන වගේද කියලා කියන්න පුළුවන්. ඉතින් ඔයාලා ඔයාගේ ඕරා කලර් එක හොයාගන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ කියන්න ඔයගලන්ට ඕරා එකේ පාටින් මොනවාද? ඔයාගේ ඕරා එකේ පාට මෙන්න මේකයි. මේකයි කියලා. එතකොට අපිට ඔයාට පුළුවන් ඔයාගේ ඕරා එකේ පාට හැටියට මොනවද ඔයාගේ ජීවිතේ මේ වෙනකොට දේවල් තියෙන්නේ කියන එක දැනගන්න. ඒ වගේම තමයි අනික් දේ තමයි ඕරා එකේ පාට හැමදාම එකම පාට තියෙන්නේ නැහැ. ඕරා එකේ පාට වෙනස් වෙනවා, නිතර වෙනස් වෙනවා. ඔයාගේ වෙන දේවල් එක්ක, ඔයා හැසිරෙන විදිහත් එක්ක වෙන පුළුවන්, ඔයා ඉන්න විදිහත් එක්ක වෙන පුළුවන්, ඔයාගේ ඕරා කලර් එක වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඒකත් කියන්න ඕනේ. ඉතින් අනිවාර්යෙන් ලයික් කරන්න, subscribe කරන්න. මම ගින් එන්නම් ඔයගොල්ලෝ සතුටින් හොඳින් ඉන්න.